ගරුවනීය මානවහිමිකම් කොමිෂන් ගරු සභාවතිතුමනිින්, කමසාරස්වරුණි කිතුරු දහමේ පූජකතුමනි ගරු ආයරත්ද මැතිතුමනි සම්භාවනය මුත්තලින් මානවහිම්කම් කොමිෂන් සභාවේ, සියලූම කාර්ය මඩල සාමාජක සාමාජික වලින් මේ අවස්ථාව බාවැනි සුළු පුද්ගලයකුට ඉතා ගෞරවනය අවස්ථාවක්. මාය සුවිශේෂී වරප්‍රසාධයක් ලෙස සල්ගනවා. තමුන් නාන්ශයල ඉදිරයේ වචනකීපයක් අදහස් හෝමාර කර ගැනීමට අවස්ථාව ලැබීම පිළිබඳව. අපි සුවිශේෂය මාසයක් පසු කරලයි අද මේ උත්සවස්භාවට වේ සංස්කෘතික ක්‍රියාාවලියට බැදිහත් වන්නේ. උපවාස සීලය පිළිබඳ මාසය, හමධාන් මාසය අවසන් කරලා මුස්ලිම් ප්‍රජාව. ඒ මාසය සුවිශේෂී මාසයක් කිට. හේතුව අල්කොරාණී ඉතාමත්ම පැහැදිලිවොම ප්‍රකාශ කරනවා. ශාරු ්‍රමදානල්ලදී උන්සිි ලෆ හිල් කුරුවවාට. මුදල්ලින් නාසිව බයි්‍ය නති ිනල් හුදවල් ෘරකා. අල් කොරාණය පාල කළ මාසය ්‍රමදාන් මාස. මහම්ම තුමානන්ව දෙවියන් වහන්සේගේ අවසාන ධර්මදූතය ආලෙස ඒ පාලකිරීම සමගම තෝර ගැනිවේ කටයුත්ත සිද්ධවෙින්නෙතේ මාසේ. මේ මාසය පිළිබඳව උපවාසයේ පිළිබඳවම අල්කොරාණය පවසද්දී කුතිබ අලෙක මුසියාමකමමා කුතිබ අලල්ල දීනමින් කබ්ලිකුම් ලාල්ලකුම් තත්තකුන්. මේට පෙරසිටි ජනයාට උපවාස සීලයනියම කලාක්මෙන් දුමල්ලාටද උපවාස සීලයෙන් ියම කොට තිබේ එය ඔබලා තක්වාධාරීයෙන් වීම පිණස. මේ තක්වා කියන වචනය අරාභි වචනයක්. මේකට සිංහල එක වචනයක් තෝර ගැනීමේ දැඩි දුෂ්කරතාවයක් තිබෙනවා. ඇත්ත වසයෙන්ම මේක දීර්ඝ දේශලයක තුළින් පැහදි කලි උතුධානමත් මගේ මාතෘුකාව වෙනස්ස එකක් එනිසා මේ කෙටි හැඳබීම තුළින් මමමගේ මාතෘකාවට ප්‍රශ්ෂ වෙන්නට අයක දහස් කරන්නේ. තමන්ගේ සිත තමයි ක්‍රියාවේ මුල් බීජයේ උත්පාදනය වෙනස්ථානය. ස්ලාමයේ තුළ තමන්ගේ සිතට පාලකයෙක්. ානයක් ඇතිර ගැ සඳහා දෙවන් පිළිබඳ විශ්වාසය, තවුරු කර ගැනීම තමයි ඒ තක්වායක තුළින් අදහස් කරන්නේ. දෙවියන් පිළිබඳ සවි්ඥ අකත්වේ. God consciousness. You are eternally conscious about God because most of us do allsocial things in privacy. A person who has developed this God consciousness there is nothing will. is exposed God is always under the supervision of God. ඒ නිසා ඔහු නිරන්තරයෙන් දෙවිඳුන්ගේ සුපරීක්ෂාවට ලක්වෙච්චි නිරීක්ෂණයට ලක්වෙච්චි පුද්ගලයෙක් බවට පත්වෙනවා දෙවිදුන් පිළිබඳ හැඟීම තමන්ගේ විං්ඥාණයේ දැඩි ලෙස ස්ථාප්තකක තයින් පසු. එවැනි පුද්ගලේකුට රාසි ගතම වැරදි වැඩකට යොමබෙන්ඩ පුළුවන් හැකියාව මතුවන්නේ නෑ. සිංහල සාහිත්‍යයේපි දකිනවා. රෑ දනියල් දවල් මිගල් ඉංග්‍රීසි සාහිත්‍යයේ අපි දකිනවා ඩො. ජකල් මිස්.හයි සස දනියල් රෑට තවන්ගේ කණ්ඩායමත් එකතු වී ගෙවල් බිඳන්නට. මං පහරන්නට කළ හැකි සියලු සමාජ විරෝධී ක්‍රියාවන් වලට හු ොමු වෙනවා. දවල් කාලයේදී. ඔව දනියල් දනියල් මිගෙල් පවට දවල්කාලයේදී පරිවර්තනය වෙලා සුදු යඳමකින් සැරසී. අල් ලස්සන මොෝඩකින් යුක්තව. සිල්සලුව කරේ දමා. නවගුරවල අතේ අරගෙන මහා පින්වන්ද පුද්ගලයක් බවට සමාජයට. අුත් වෙස් ගැනීමකට සූ දානම් වෙනවා. මෙවැනි බෞ්චරිතයකට යන්ඩ බෑ දෙවියන් පිළිබඳ විශවාසය තමන්ගේ හදවතේ දැඩි ලෙස ස්ථාපිත කර ගත්තු කෙනෙකුට මේ අයි උපවාසසීලේ හරය මෙය පවසමින් මම මගේ මාතෘකාවට අවතීරණය වෙන්නට බලාපොරොත්තු වෙනවා. අපි නිදහසින් පස්සේ අ ශ්‍රීල් ලාංකීය අනන්‍යතාවය ගොඩනැගීමේ වගකීම ගතයුතුව තිබූ පිරිස ඒ අනන්‍යතාවය පසෙ කලා භාෂෂාව පදරම් කරගෙන එදා ඇතිවූ විරසකය අවාසනාවට ලක් මවට දස දහස් ගඩනින් තමන්ගේ දූපුතුන් අහිවි කළ අවාසනලමන්ද යුද්ධයකට අපි අවතීර්ය වුණා. මේ පටු දේශපාලනයෙන් අපි පාඩම් විගන ගැනීමට ලංකාවේ කෘතහස්ද සබ දෙනාගේම ගෞලවයට පාත්‍ර වූ සභාපති කෙනෙකුගේ මාර්ගෙන් ගත් පාඩම් පිළිබඳව අපි සාකච්ඡා කළ. වර්තමානයේ අපි ඉගෙනගත්තු පාඩම් නිවැරදිව ඉගෙනගෙන ඇතේ කියන තත්ත්වය අද සමාජයේ සිදුවෙන සිදුවීම් දෙස බලන විට අපිට පෙනෙන්ඩට ඇත්ති නෑ. ඒ නිසා සමාජයේ කතිාව කතිකාවතක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවේ මතු වීති වෙන. බුදු දහම ස්ලාමය හින්දු දහම මෙ කිසිම දහමක් මනුෂ්‍යයා මනුෂ්‍යයාගෙන් දුරස්ත කරන ඉගැන්වීම්වලට අවතීරණය වෙලා නෑ අපි මේවා මේ මගේ මාතෘකාව එයයි. ඉස්ලාමයේ තුළ කිුණු දහම තුළ යුදයව් දහම තුළ මනුෂ්‍යයාගේ සම්භවය බයන පවසන විට එක පුරුෂයකු ගෙන් හායක ස්තරියකගෙන් තමයි මේ මනුෂ්‍යවර්ගයාගේ සම්භවය සඳහන්වෙන්නේ සමානාත්පතාව තිබෙනවා. බුදු දහමෙත් මහිතන්ේ දීග නිකායේ අගගන්න සූත්‍රයේ පැහැදිලි කරන ආකාරයට අබස්සර බහම ලෝකයෙන් පැමිණි පිරිසකගේ එක පිරිසකගෙන් තමයි මනුෂ්‍යයාගේ සම්භවය ආරම්භ වන්නේ. මහිතනවා වැරදිනම් බෞද්ධ විසාාරධයක් විද්වතයෙක් අපාතරන්නවා ආරයරොත්න පැතිතුමා එතුමාටමා නිවැරදි කළ හැකි. මේ අයි බුදු දහමේ හින්දු දහමේ කිතුුණු දහමේ ඉස්ලාමයේ මනුෂ්‍යගේ සම්භවය. ඇපි අයින වෙනස් වනේ ඒක කොනාාඩේ විස්තර කරනවා. ්‍රම වනිි පරික්්ෂේද දහතු වෙනනිිවාකය මරුශ්‍යයේලි ඇත්තෙන්වාපි ඔබබ එක් පිරිමියකායික් ස්ත්‍රියගගින් නිර්මාණය කළෙමු කෙනෙකු අනිත් කෙන හඳුරාගනි පිණිසනචදනො න ඔබ ජාතිී හා ගෝත්‍රය ගෝත්‍රිකෙන් වශයෙන් පත් කරඹ ජාතිී නැතිවෙන තිබෙන්න්නේ එක නිකා හඳුරා ගැනීමට එකගාගෙන් දුරස්ථවීම සඳහා නොවෙේ. ඔබගේෙන් කවුරුත් ඉතා බියභක්තිවන්තයම සිටිදේද ඔවු නියත වශයෙන්ම අල්ලා අභියස ශ්‍රෂ්ටයකි. ශ්‍රේෂ්ඨත්වයතත් නිර්ණායක ද කයිටීයයි ගව ව.ද සම්යි talked about තක්වා. තක්වාක තමයි මනුෂ්‍යය නතරේ ්‍රේෂ්ඨත්වය හඳනාගැනීම කයිටීරයායක. නිර්ණායකය. බද හැවිත්තීන කල්ටේරයක්. බුදුන් වහන්සේ ඉතා අලංකාර විදිහයට දේශනා කෙරවා. වසල සූත්‍රයේ නාජ්චෝ වසලෝ නාජ්ෝහොති බ්‍රාහ්මණෝ, කම්මනා වසලෝහොති කම්මනාති බ්‍රහ්මණෝ. කිසිවේ කුත්පත්තියෙන් බසලයක්වෙඩි නෑ කෙනෙක් උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්ඩ බ්‍රහ්ණය කළ බ දෙකක් බමුණ ගැ ෙවෙයි. මනුෂ්‍ය සමාජයේ උත්තරීතර භාවය ලැබූ පුද්ගලින් පිළිබඳ සඳහන් කිරීමට. උත්වත්තියෙන් වසලෙක් වෙඩි නෑ. උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නෑ. තමන්ගේ ක්‍රියාවතුලින් තමයි කෙනෙක් වසලයෙක් වෙන්නේෙ. තමන්ගේ ක්‍රියාව තුළින් තමයි කෙනෙක් බ්‍රහමණයෙක් වෙන්නේි. මෙ අයි බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨයි ගැන්වීම. මෙ අත් සමඟ කාටද එක නොවී සිටිය හැකේ කියාම මේ සම්භාවනීය ස්භාවෙන් ප්‍රශ්න කරන්නට කැමති. ශ්‍රේෂ්ටය ගැන්වීමක්. බුදුන් වහන්සේ තමත්වර එක දෙසනා කරවා සබ්බේ සත්තා බවන්තු සුකි තත්තා. සබ්බේ සත්තා සියල්ලු සත්වය. ස්ලාමය කිතුලු දහම යුදෙව් දහම පැහැදිලි කරනවා. මු මනුෂ සංහතියේ සම්භවය එකයි මුළු මරුෂෂ වර්ගියයාම එක පවුලක් නුම්ලා ජාතිීහා ගෝත්‍රකයිෙන් බවට පත් වෙලා සිටින්නේ එක එකකා පිරිපුුල් කර ගැනීම සඳහා නොවෙයි එක එකකා හඳුරා ගැනීමට ඒකයා ඉස්ලාමයකි තුළු දහම්ම දෙව්දදාහම හිදු දහම ගන්නවා බුදුල් වහන් සේදේශනා කරනවා ස්බේ සත්තා බවන්තු සුකිිතත් සියලු සතය ඒ ජාපත මයි ප්‍රාථනා කරන්න පුදුන් වවාස. කාටනම් බේ ශ්‍රේෂ්ඨ ඉගැන්ඩීමත් සමඟ එකගතාවයකට පැමිණීමට නොයකියාවක් ඇත්තේ කාට දෙී කිය අමා ප්‍රශ්ට කරනු. මේ අයි ශ්‍රේෂ්ටි ගැ. එකනකා පිළිකුල් කරන එකනකා බියවදදවට එකනෙකාගෙන් දුරස්ත වන ඉගැන්වී ම අපි ඉස්ලාවයේ තුළ කිතුලු දහම තුළ හිදු දහමතුළ බුදු දහමතුළ අපි දකනේ අවස්සනාවට ධමියයේ නාමියෙන් එකනකා දුරස්ත කරන වැඩපිළිවෙල කරටී ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වැඩි පෙළිවල තුළින් මේ ශ්‍රේෂ්ඨ ශාස්තෘට කරන්නා වූ නිග්ගාහයක් ඇැටේටයි මාසර කන්නේ. දීගනිකායේ පළවෙනි සූත්‍රයේ බත්්මජානල සූත්‍රයේ. ්‍රහමජාල සූත්‍රයේ විස්ත්‍රවෙන පරිදි බුදුන් දවසේ දෘෂ්ටී දෙසට අක්තිබූ බව බ්‍රහ්මජාල සූත්‍රයේ කරෝ. හැට දෙකක්. මේකෙන් ශද් ශාස්තෘුවරු ඉතා ප්‍රසිද්ධයක් දැරූ ූදවිය. පකුදකච්ඡායන අජිද කේස කම්බල සංජය බෙල් අට්ටිපුදත නිග්ඩ නාතපුත්ත මහාීර පූර්ණ කස්සප මක්කලී ගෝසාාල ශත්ශාස්ත්‍රුව ප්‍රසිද්ධ ඒ යුගයේ ප්‍රසිද්ධයක් දැරු ශාස්ත්‍ර ඉගැන්ඩී බෘෂ්ටීන් ඒ සය ඒ හය ඒජුගේ තිබුණා. නිගණ්ඩ නාතපුත්ත මහාීර බුදුන් වහන්සේගේ සමකාලිනය කැටයටටත්. ඉතිහාසේ අපිට ගන්නනවා. මත්තමන් නාන්සිලටිකු උදාහරයක් කියන්න කැමති. මේ නිිගණ්ඩ නාතපුත්තමහා වීර ජයින දහමේ තීර්තන්කර අර ශාස්ත්‍රෝරයයි කියන හැඟම් තීර්තංකරවරයා. එතුමාගේ ශ්‍රාවකයෝ දෙදනෙක් සිංහසේනාපතියා හා උපාලි ගුෘහපතියා. මේ දෙදෙනට ආරංචි වෙනවා බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ය ගෙන්වම්. මේ ආරංචි වෙච්චි වහාම සිංහ සේනාපතියා හා උපාලි ගුරහෝපතිය නිගන්ඩ නාත පුත්ත භහා වීරගෙන් අවසරය ඉල්ලනවා බුදුන් බැහ දකිින්ද යන්නට මහාවීර අවසර දෙන්නේ නෑ. දෙවිදිී වටත් ගොහින් නවා. ස්වාමීණී බොහ බුදුම් බැහැ දකින්නට අපිට අවසර ලබාදඉඩ කියයා. ඒ ඔබට අනවශ්‍යයිකයා ඔවුන් වලක්වන්නට උත්සාහ කරනවා. තුම්වෙනි වරට නිගණ්ඩ නාත පුත්ත මහා වීරගේ අවසරය නොමැතිව. ගැල් පන්සීයක් ලෑස්තිකන ගැල් කැඩ කරත්ත. ඒ වයේ ප්‍රවාහන සේවය. ැකස් වෙලා තිබුණේ ඒ ආකාරයට ගැල් පැන්සියේකුත් සමඟ බුදුන් බැහැ දකින්නට සිංහ සේනාපතියා හා උපාලි ගුරහපතියා ගමන්නර්මනවා බුදුන් වහන්සේ අභියස බුදුන් වහන්සේගේ ධර්මයට සමන්දී ඒ ගැන පැහැදීමක් ඇති කරගෙන බුදුන් සරණ යන්නට මේ දෙදෙන තිීදු කළ අවස්ථාවේදී. බුදුන් වහන්සේම කදක අද කාලෙේ කවුරුත් කැමැති. මගේ ගොඩට කට්ටිය එකතු කරගන්නට. මගේ දාමට පිරිස එකතු කරගන්නට කවුරුත් කැමති. මකත්ත බදුන් වහන්සේ කිවේ. බුදුන් වහන්සේ කි්වා. හදිස්සිවඩෙපා. හදිස්වෙන්ඩෙපා. ඉවසල පස් හදිසිවෙන්ඩෙපා. නමුත් මේ දෙදෙන කිව්වා ගැඩිලෙස කිවවා. ඔබ වහන්සේ සරණ යන්ට අපි තිින්දුකර හමාරයි කියලා. ඔවුන්ගේ දැඩල්ලීම යටත බුදුන් වහන්සේ මේ දෙදෙනට කොන්දේසිය පන වනවා මකක්්ද කොද්දේශය. ඔබලාගේ දැඩිස්ථාවරය තුළ ඔබලා මාසරණ යෑම පිළිු ප්‍රතික්ෂේප කරන්නට මා කැමති නෑ ඒවුනත් ඔබලා මාසරණ යන්නේ නම් නුමලාගේ පෙරශාස්තුරුවරයා නිිගඩ නාත පුත්ත මහා වීට කරපු සියලු සත්කාරයන් කිසීම අඩුවක් නැතිව. එලෙසම පවත්වාගෙන යා යුතුයි කියා බුදුන් වහන්සේ සිංහ සේනාපතියාට හා උපාලි ගෘරහපතියාට උපදෙස්තෙනවා. පලණඩ මේ ශ්‍රේෂ්ටත්තේ. බලන්ඩ මේ ශ්‍රේෂ්ටත්ේ මනුෂ්‍යවර්ගයාට අලංකාර පූර්වා දර්ශයක් දුන්නු ශාස්තෘූවරුන්ට ඒ ශස්තරූ වරගේ දහම. අද පුස්්තකය අන්තුළන්නේ නිහන්ඩග තිබෙනවා අද පුස්්තකය අන්තුළ මේ ශාතෘවරුන්ගේ ශ්‍රේෂ්ඨ අලංකාර ඉගැන්නීම් නිහඬතාවයට පත්වෙලා තිබෙනවා මේට හඬ දෙන්නේ කවුද පූජක පක්ෂය මෙටහඩ දෙන්නේ පූජක පක්ෂය පූජක පක්ෂය අර මුල්ලි ගැන්නීමලට පට හැනිි හද හසක් ශ්‍රාවකය ඉිදිරි පත් කළහොත් ගෞරවය කරන්නේ කාටද ශස්තෘුවරයටය අගෞරව කරන්නේ. යමෙක් වෛරය ක්‍රෝධය වෛරය කරෝධී වැඩ්දී කතාවකට බුදුදහමේ නාමයෙන් කතා කරන්නේ නම් ඔහු මුස්ලිම්වරුන්ට කිතුරුවරුන්ට හිඳුවරුන්ට හිරිහැරයක් කරන පුද්ගලෙක් නොවයි හු බුදුන් වහන්සේට අගෞරව කරන පුද්ගලෙ බාඩ පත්වනවා. ඔහු අගෞරව කරන්නේ බුදුන් වහන්සේට. ඇයි බුදුන් වහන්සේගේ කරුණාව මෛත්‍රිය පදනන් ගර්ගත්තුවයේ ශ්‍රේෂ්ට ඉගැන්වීම් තුළ වෛරයට කරෝදටි ඩක් නෑ. නහිවේරේන වේරානිි සම්මන්තීද කුදාචලන් ආවේරේනව සම්මන්තිී එස දම්මෝ සනාතනෝ. දම්ම පදයේ යමක වගේ බුදුන් වහන්සේ දෙශනා කර ඇති ආකාරය එයයි. යමෙක් වෛරයට, බුදන ආකාරය ප්‍රචාරයකට මිනිසුන් අතරේ වරසකයක් ඇති කරන්නට කටයුතු කරන්නේ නම් ඒක අපිට කරන හිරිහැරයක් නොවෙයි ු බුද්ධ ශාසන යට කරන නිග්‍රහයක් බුදුන් වහන්සේට කරන නිග්‍රහයක් එලෙසයි අක දකින්නේ යමෙක් අපරාධයක් කිරීම බැරදි නමුත් වඩා භයාලක සාපරාධී තත්ත්වය අවබෝධ කරගන්නාව පිරිසගේ නිහැඩියාවයි. අද අවබෝධ කරගන්නා බරුතරයක් අද නිහැඩියාව තුළ ඉන්නවා. මේ අයගේ හඬ ඉස්මතු නොවනානම් මේ අපරාධය කරන්න රජයන පිරිසබ බවට පත්වෙනවා. ඒ රජයන තත්ත්වයට පරිවර්තනය වෙනවා. ඒ අයි බුදුධම කියා වැදදි අතල්බෝධ කරගන්නට මිනි සිදි පත්වෙන් ෙට තියෙන. මේ වෙනස් කළ යුතුවතිබෙන. ඒක වෙනස් කරන්න අපිට බෑ.ඒ වෙනස් කළ යුතුවති බෙන්නේ බුද්ධිමත් මධ්‍යාස්ථ උගත් ඒ බ බෞද්ධ ජනයාගේ බෞද්ධ අතිමාාත් බෞතරය යාමිනිසු. මෙ මම පන්සලේ ගන ගත්තු කෙනෙක්. මගේ තාත්යගේ කකිෙත්තු මොමිත්‍රයා නායක හාමුදුරුවෝ. මම වඩා කැමති වූ ස්ථානයේ පන්සල ඇයි. ප ගොඩක් පලතුරු තියරු. සිංහල බෞද්ධලමයි එ කණ්ඩේ නෑ සංගිකයි කියලා. මගේ නායක හාමුදුරුවෝ මට කියල තිෙන්නේ. පුතේ පුළුවන් තරන් කණ්ඩ කාලා වැඩියෙන් කාම දවසර තමයි ම සතුරු වෙන්නේ කියලා. එනිසා අපි බඩ පිරට කම්පන්සලේ පළතුරු කෑවා. ගාබදුරුවන් වහන්සේට රස බර හැලප වගේ ආර ෙන තම්දුරුව වෙන බොහොත ට ෙන ෙර ටියන්. ම ඒවාදගේග දරගෙන හිල්ල කනුවා ඒත රං ිට්ටු සම්බන්ධතාවයක් අපේ මත් තමුන්ද අහන්සෙල්ලාගේ අහන්නේ බුද්ධ ධර්මයයට ස්ලාමය ස්ලාමී පැත්තත්ති සල කළ බලම පිතගහගත කරුණු අපි විවසා බලද්ද අපි මම ඉස්ලාමිකෙක් මවි ශ්වාස කරන්න ඉස්ලාමේ මේ ගෞරවනය පිේතුම විශ්වාස කරන්නේ කිතුුණු දම. මේ ගෞරවනීය පූජකතුමා විශ්වාස කරන්න හින්දු දහම. නමු අපි ද කිසිකෙදකුට ප්‍රතික්ෂේප කරන්න බෑ බුදුන් වහන්සේගේ සාමයක සාජීවනය. එක කාටමත් ප්‍රතික්ෂේප කරන්න බෑ. දෘෂ්ටීෙන් හැට දෙකකුත් සමඟ කිසි දවසක මත බේදයක් ඇතිකර ගත්තේ ෑ බුදුන් වහන්සේ එක් කිසි දවක මත ේද. ඒ විතරක්නෙවෙයි පිෂගාගත තොරතුර වලින් අමිට පෙෙනෙඩ බෙන්නේ. බුදුන් වහන්සේ විශේෂම පරි පරිබ්‍රාජකෙන්ට සමඟ. චූල සකුළුදායි පරි්‍රරාජකයා. සමග මිතුරුක මක්කති කරගෙන තිබරා. දිනක් එය ගුරුවරේෙක් චූල සකුළුදයි. බුදුන් වහන්සේ ඈත එනවා දැක චූල සකළුදායි පරිබරාජකයා තමන්ගේ ශිශ්ෂයෙන් නිහන්ඩ කරවලා. පෙරණගට ගොහින් බුදුන් වහන්සේව ගෞරෝවපූර්ුවකෝ පිළියාරගෙන තමන්ගේ ආරාමයට කැඳවාගෙන ගිය බව පිටකාගත තොරතුරුවලින් අපි දකිට. මජ්‍ය මඩි කායේ දෙවැනි කාණ්ඩේ තේවි් මජ්ජගොත්ත සූතරයේ වජ්්‍යගොත්ත පරි්රාජකයාගේ ආවාසයට දිනක් බුදුන් වහන්සේ බඩිනෝ මේ දෙදෙනම බජ්ජගොත්ත පරිපරාජකයා. බුදුන් වහන්සේට උත්සුනක් ලබාදී. ගෞරවය පෙනස උත්සුනක් ලබාදී තමන් මිටිියසුනක වාඩි වී දීර්ග සාකච්ඡාවගේ දෙරනුවවා. පළන්ඩ. අනෙක දහම් සමඟ බුදුන් වහන්සේ පවත්වාගෙන ගිය සුනාධත්වය. අදහපඒක දකිනවාද. මම මේක බුදුන් බෞද්ධන්ට කරන චෝදනාවක් නෙවෙයි මුස්ලිමරතේක කරන්නි නෑ? මුස්ලිම් මුස්ලිමරුත්යක කරන්නි නෑ. ඒක නිසා මම මේ එක පාර්ශවයකට කරන චෝදනාවක් ඇටියට වැරදි තක්සේරුවක් ඇති කරගන්නට එපා. බුදුන් වහන්සේ බුද්ධවත්වය ලැබල පස්වනි වර්ශයේදී උන්වහන්සේ වේසාලයේ වැඩසටි අවස්ථාවේදී. උන්වහන්සේ ටාරංචි වෙනවා. රෝහිණී නදයේ ජලය පිළිබඳව තම මවපාර්ශවයේ ෝලිය වංසකෙන් හා තව පිය පාර්ශවය සාක්කිය වංසකෙන් අතරේ අවි අමෝරාගෙන මායුද ගැතුමක් ඇතිවෙන්නට යනවයි කියලා මේක ආරංචි වෙච්චි වහාම බුදුන් වහන්සේ නිග්‍රෝධාරාමයට වැඩලා මේ දෙපාර්ශවය කැඳවලා දෙපාර්ශවය සමගි සම්පන්්ඩ කරලා අත්තදන්්ඩ සූත්‍රය ඒ අයට දේශනා කරලා. එ සාමූීකට්වයේ වතිනාකම ඒ අයට පහදලා දීලා සාමයේ ස්සාපිත කරන්නට බුදුන් වහන්සේ ක්‍රියා කෙරවා. බුදුන් වහන්සේගේ බොළු ජීවිත කාලයේම සාමීයට කැපවෙච්චි ජීවිතයක්. බුදුන් වහන්සේගේ පින් බරපා පහසමයෙන් ලක් මවට තුන්වරක් ලැබුණයි කියලා බෞද්ධෙයි තිහාසය අපිට කියනවා. මෙයින් දෙවරක්ම අපිට ලැීතිබෙන්නේ. දුරුතු පොෝදින දුර පොදින මාවෙලි නදිය අසබඩ මානාග වනේ යක්ක්ෂගෝත්‍රයකෙන් දෙපිරිසක් කදවුරු බැගෙන මා විනාසකාරී යුද්ධයකට සූදානම් වෙද්දේ දුරුතු පොහෝදින බුදුන් වහන්සේ ලංකාමට වැඩ ඒ දෙපිරිස සමාධානයට පත්කරවල ඒද පිරිිස විසුරුවා හැරල සාමී ස්ථාපිත කරන්නට ක්‍රියා කළ බව බුදුදහමා පිටු ගන්නනවා. අප බෞද්ධනායකන්ගේෙන් අපේක්ෂා කරන්නේ මෙයයි. බෞද්ධ දර්ශනයේ ශ්‍රාවකයගේ අප අපේක්ෂා කරන්නේ මෙයයි බුදුන් වහන්සේගේ ඒ පිය සටහන් අනුගමනය කරමින් සාමීයට කැපවමු. බුදුන් වහන්සේගේ මුළු ජීවිතයම සාමයෝ දෙසා කැපවි ච ි. බුදුන් වහන්සේ දෙවෙනි වරට ලංකාවට වඩින්නේ. බක් පොහෝදින. සූලෝදර මහෞදර නා රජ්ජුරෝ දෙනෙක් මිනි පළගනක් පිළිබඳව ඇතිකර ගණ්ඩ ගිය සටනක් සමාධානයට පත්කර වන්නට බුදුන් වහන්සේ ලක් පොළවට වැඩිය බව බෞද්ධී තිහාසය අපිට කියනවා. යයි අපි දකින අලංකාර. බෞද්ධ ධර්මයේ තියන සාමහික සාජීවනය. එයි අපි අපේක්ෂා කරන්නේ. අපි අපේක්ෂා කරන්නේ නෑ වේදිකාවකට නැගලා කිතුුණු වන්ඩ හින්දුුවරුන්ට මුස්ලයම් මරුන්ට වචනයෙන් තඩිබාන බුදු දහමක් අපි අපේක්ෂා කරන්නේ නෑ. එයන්න නොවෙයි බුදු දහම. බුදු දහම කරුණාව මෛත්‍රිය පදනම් කර ගත්තු සාමීයට කැපවෙච්චි දාමක්. අපිට තඩිබානවා. බුදුදහමේ නාමයෙන්. මේකට නිහඬ බහුතරය සැමදා නිහඬවහිටියොත් හාවයක් කරන්නේ අපිට නොවෙයි බුදු දහමටයි. බුදුන් වහන්සේට අයි කියන එක මේ අවස්ථාවේදීමමා අකමැත්තෙන් හෝ ප්‍රකාශ කර සිටිය යුතුවෙනවා. නිහඬවසිතියා ඇති. මේ රටේ බුද්ධිමත් ජනතාව අවදවිය යුතු කාලය දැන් එළමති වෙනවා. මේ වැරදි අර්ථකතනයන් විරුද්ධව. මේ වැරදි අන්ර්ථ නිරූපණියන්ට විරුද්ධව. මේ බුදු දාම අනංකාරයට වැරදි ආකාරයේ වැරදි පින්තූරයක් නිර්මාණය කරන්න උත්සාහ කරන පිරිසදේද යිව. මේ රටේ යාපත් ශ්‍රේෂ්ඨ බෞද්ධයගේ කටහට අවධ කරව මේ කාලයේ එළබැති කයා මා විශ්වාස කරනවා. මේ අ්‍ය වශ්‍යයයි. ඉ්‍රවරුණ මේක මම තම ගොඩක් තොරතුර පිටකාාග තොරතුර මගේ කාලයයක්ත් සීමවක්තේ නවා ඒකට හැ යන්ඩ පයි කියල නියෝගයකුත්තිේෙනවා ඒ නිසා මම ඉස්ලාමීය පැත්තෙන් ස්ලාමය කොයි තරන්දුරට සාමයක සාජී වනයට කැප වෙලා අතිබෙන වද කියනක තමන් ලන්සේලට පහැදිලි කළපු. කිතුරු දහම ගත්ත හම ජේසුතුමානන අලංකාර ප දේයක්ක් දීලතිබෙන. ඔබේ මේ කම්මලට ගැව්වොත් දෙ මේ කම්මුලට ගැවුවත් හොම්බ රිවට්ටට අනින්න කියලකො දේශ අද්දීල නෑ මේ කම්මලට ගැව්වත් මේ කත් දෙන්න හැතැම්මක් කියන්න කතාකලොත් හැතම්ම දෙකක් කියන්න කෝප් එක ඉල්ලුවත් ලෝකකක් දෙට ලන්න. අනිකාගේ සිතරරිීදවා අනිකා සමග සාමයෙන් සාජීවනයෙන් ජීවත්වීමට අදාළ වූ ශ්‍රේෂ්්‍ර ඉගැඩීමම් සුද්ද වූ බයිබොලිය තුළින් අපි දකිරෝ. හින්දු දහමේ මයිතන්නේ ස්වාමි විවේකාන් අන්දගේ ප්‍රකාශනයක් විවහැකි. ඔරුවනේ දේවන් ඔන්්‍රේ කුලම් ඔරුවනේ දේවන් මුලු මරුෂ සංහතියම එක පවුලක් අපි සියලු දෙනාටක දෙවි කෙනෙක් මේක හින්දු දහමේ ඉගැන්වීම. ඉස්ලාමය මහම්මත්තුමානන්ට එතුමානන්ට ඉතා දුෂ්කර කාල පරිච්චේදකට මෝන පා්ඩ සිද්ධ වෙනවා. අන රමදාාන් මාසයේ පළවිනි වැැකිය පාලවීමත් සමගම ඒකේ අඩංග වූ ඉගැන්වීම් මනුෂ්‍යවර්ගයාට ප්‍රචාරය කරන්න යෑමේදී. සම්ප්‍රදායික දහම් තුල සිටිය උදවිය එතුමාට දැඩිවු දුෂකරතාවයක් මතු කරනවා මක්ක නගරයේදී. අරපතල භික්ෂණයක් මුදාහරනවා. එතුමාාව පිළිගත්තුූ උදවයට තජබල ලෙස පාහර දෙනවා. බිලාල් කියන කෙනාට බහලෙක්. කාන්තාරයේ වැල්ල හොඳට මරත්තුනායින් පස්සෙ රත්වෙච්චි කළුගලක්ක ඔගේ පිටගත තබා ඔවුට කස පහර දෙන්න දෙනවා ඕගේ ස්වාමයා මේ මොහම්මදගේ දහම අතහරින්දේ කියලා. නමුත් ඔුක් කෑ ගැහවේ ආද අහද ආදගෙනකයි. පසුකාලි විස්ලාමයේ ජගත්තයි පසේ ඔහුගේ ෂර්ට් එක උසල පෙන්නවා මෙ මම ඉස්ලාමය වෙනුවෙන්. ඉස්ලාම් විරෝධීගෙන් කාපු කසපාරබල් වල සලකුණු මගේ කොන්දෙ තවක්ති වෙනමයි කියලා විලාල්තුමා ප්‍රකාශ කරවා. මෙවැනි තත්ත්වයක් තුළ ඉස්ලාමය වැඩ පොවොත්වන්නට කුරයිශ්වරණුත්සාහකෙරවා. මේක සාර්ථක වුණේ නෑ. ඉට පස්සේතුමාට මහමත්තුමාමට යෝජනාවක් ගනව මේක කාටත් ප්‍රතික්්ෂේප කරන්න පුළුවන් යෝජනාවක් නෙවෙයි. කුරේෂ්නායකෙන් එකතු වෙලා මාහමොත්තුමාට යෝජනා කරවා. මේ දාහම ප්‍රචාරී කිරීම තුළින් ඔබ අපේක්ෂා කරන්නේ මුළු අ්‍ර අරාභි කරයම රජුවයට බප්පා පත්වෙන්නටද එසේනම් අපි ඔබ රජු බෝට පක් කරගන්නවා. ඉස්ලාම්ික ප්‍රචාරය නතර කළ යුතු. ඒකයි කොන්දේසි. මේ දහම්ම ප්‍රචාරයකිරීම තුළින් ඔප අභේක්ෂා කරන්නේ ධනය සම්පත් දේපල එක්්‍රසිකර ගැනීමද එසේ නම් මුළු අරාභිකරේම සියලු සම්පත් ඔබේ දෙපත් තුළත් තමක් නැට අපි අපේක්ෂා කරනවා. තවත් බෞතරේකගේ සුළු ආසාවක්වයීම. ඒ කතේ කුරේශ්නායක මොහමොත්තු මට රිපත් කරවා එය ඒ යෝජනාව තමයි මේ දාම ප්‍රචාරය කිරීම තුළින් ඔබ අපපේක්ෂා කරන්නේ අලංකාර ස්තිරීන්ගෙන් සපිරි අන්තක්පුරයක් ගොඩනගා ගන්නටද එසේ නම් මුලු අරාභිකරයමින්න අලංකාර හරුමත් තරුණ කාන්තාවන ඔබේ අන්තපුරයට ගැර දෙන්නර අපි සූදානම් ඔබේ ප්‍රචාරය නතර යතුයි මේකයික. ඉතා පැහැදිලි පිළිතුරක් ඒ අයට දෙනවා. හිරරුස් සඳු මගේ දෑතගෙනක් හැබුවත් මගේ ජීවිතය ගියත් දෙවිඳුන් විසින් මට පැවරු වගකීම අතහරින්නට මා සූදානම් නෑ මේ සියල ූපායන් පරාජයට පත්දුනායෙන් පසෙ අවස්සානයට කුරී ෂවරන් යුද්ධ කරනවා මහමතුමාන් අන්ව මරාගමන්නට. දෙවිඳුන්ගේ උපදෙස් පරිදි. එතුමා මක්කාවේ සිට මදිීනා නගරයට දේශාන්තරණය කරනවා. මදිීනා නගරේ තුළ ඒ කාලවකවානුව වෙනවිට ඉස්ලාම්හිිය පසුබිබක් ගොඩන කී තිබුණා. එතුමා මදිීනා නගරයට ගිය විගසම කෙරුවේ. ඒ ගෝත්‍ර දෙකක් තිබුණා අවස්හා කස්රජ කියලා. මේ ගෝත්‍ර දෙ දසක ගානක් තිස්සේ. එකනකා මරා ගණ්ඩා සටන්ක මැදි වෙලා හිටිය. එතුමා වහාම මේ ගෝත්‍ර දෙක කැඳවලා ඒ දෙපිරිස්සම සමාධානයට පත්කරවලා ඔවුන් සහෝදරයිෙන් බෝට පත් කරවා. මේකයි මොහමත්තුමා මදිීනා නගරයට ගිය විගසම කළ ක්‍රියාව. ඉන් පසුව තවත් වැදගත් ඓතිහාසික කාර්රයකට මොහමුොත්තුමා මැදිහත්වෙනවා. ඉතිහාසයේ. මානව හිමිකම් පිළිබඳව ලිකිත පළමු ලේඛනයේ ගොඩ ලියන්නේ එදා අවෞෘධෙක් දස් හාර්සයකට ඉස්සර. මදිීනා නගරයේ ජීවුවත් වෙච්චි. කිතුරු යුදෙව් අනාගමික විවිධ කණ්ඩායම්බල සියලු අයිතින් සුරක්ෂිත වන විදිට ලේඛනයක් සකස් කරවා මොහම්මත්තුවා. ඔවුන්ගේ දහම් සුරක්ෂිත වඩ. ඔවුන්ගේ පූජකයි සුරක්ෂිත වට ඔවුට ඒ දහම් අනුගමනය කිරීමේ අයිතිය සුරක්ෂිත වෙන්ට ඔවුන්ට ආර්ථික නිදහස සුරක්ෂිත වෙන්ට ඔවුන්ට ජීවිතය ජීවත්්‍රීමේ නිදහස සුරක්ෂිත වෙන්ඩ මේ ආකාරයෙන් මාඩබ හිමිකම් පිළිබඳව පළමු යිතිහාසික ලිකිතලේ පත්්‍රරිිකාව ලේ ලේකන ගත වන්නේ අවුරදු දෙෙක්දස් හාර්සීකට පෙර මදිනාන කරේ. මේ අයි ස්ලාමය ලෝට දුන්ුව අලංකාර. ජරාන් ප්‍රදශෙන් කිතුරු පූජකරු පිරිසක්ක කෙනවා මහමත්තුමා සමග සාච්චා කරන්නට. අද අපේ මිනිස්සු මුස්ලම් නෝන කෙක්ව පල්ි ඇතුළට ගඩිනෑ මේ නොදැනුවත්කමතුළ. මහම්මත්තුමා ඒ ආපු කිතුනු පූජ කවරුන්ව මශ්ිදුල් නැවි තමන්ගේ මශ්චිදිය තුළ දිනගරන් ඒ තුළහ සියලු පාසු ඇතුව ඔවුන්ට තමන්ගේ නැමුතුමත් කර ගණඩට අවස්ථාව සලසල්ල දීලා. ඒ උදවියත්තක සුහද සකච්ඡාවක යදිලා අවසානයේදී ගිවිසු මකස්සන් කරන. රජරාණ ප්‍රදේශයේ මොහ මහමත්තු ආග මිනායක අපමටක් නැවෙයි. ඒ වන විට ඉන්දියාවට විශා පැණ ඉන්දියාව මංක්‍යන්ගේේ බංගලදේශය හා පකිස්ථානය අන්තර්ගත වූ පැනණ ඉන්දියාවටා විශාල භූමිභාගේයක ජනාධි ප්‍රතිදූරයක් දැර්වේ මහම්මත්තුමා. එතු ස් සබගේ කිතුරු පූජකරුව අසක් කල ලේකනේ අදස්ුරක්ෂිතයි. ඒ ේඛනේ අනගු කරනු තමයි ඒ කිතුරු පූජකවරුන්ගේ ජීවිත ආරක්ෂාව තමන්ගේ ද්‍යවස්ථානවල ආරක්ෂාව තමන්ගේ ආගමික නිදහසේ ආරක්ෂාව මේ සියලු දේ සඳහන් කරල තමයි ඒ ගිවිිසු මස්සන් කරන්නේ මෙයි ඉස්ලාමය. අල්කොරානයේ වැදගත් වාකයක්ේ වෙන දෙවිනි පචේ දෙදසය පනසයි වෙනනි ක්තිය ලායි්‍රහෆි දීන් කත්ත බයි යන රුස්තු මිනල් ගයි තාහම පිළිබඳව කිසිමක් කෙනෙකුට බලපෑම් කරන්නපා. ස්ලාමිකේ කැටට මට පැවී තිබෙන්න්නේෙ ස්ලාමයක කියන්නේ කුමක්දකන එක පහදාදීම පමණයි. ඔහුට ඒ බලයෙන් පැවීමට මට අයිතියක් දෙවිඳුන් විසින් මට ලබාදීලන ඒය මට තානම් කරති වෙනවා. පැදිලි කර දෙඩ ඔබේ වගකීව හමාරයි. පිළි ගැනීම හෝ ප්‍රතික්ෂව කිරීම ඔහුට අයිති දෙයක්. ස්ලාමය යනෙ මොකදක මෙ මෙවාන්. ආගමික බෞදත්වයකට ිජ ලලමිොන්්බ අල්කොරාඩ අලංකාර වැකි රසියත්්‍ය වෙන මයි සියල් කියවන්නට ගියොත් තමුන්්ඩන්සෙලගේ කාලය ගොඩක් මේකට මිඩංගුවෙනවා සත් හ පරිචේද සි නමනිිවා කියිය සත්තිය නුමගේ පරමාධි ප්‍රතිගෙන් යයි පවසව මිචරය. සත්‍යයම් ගාඩ සේ. එන් කැමති අයෙක විශවාස කරත්වා. කැමති අයක විශවාස කරවා කෑ කැමති අයක ප්‍රතික්ෂේප කරත්වා. බ්ල කැටලුුවක් නෑ. ඔවු සමග වෛරයක් කරෝධයක් දුරස්වීම පිළිකුලක් ඇතිකරගන්නට මුස්ලිම් බරයෙකුට අයිතියක් නෑ තමන්ගේ අසල් වැසියා මුස්ලිමයෙක්ද මුස්ලිමෙක් නොවේදකේදක සැලකිල්ලට නොගෙන ඕ කුසගින්නේ ඉන්න වානම් තමන්ගේ කුස පිරෙන්න්න කණ්ඩය පයි කියලා මහමත්තු මානන්න අපිට උපදෙස්තිී තිබෙනවා උබේ ආහාරයෙක් ටිකක් නම් ඒකට වතුර ටික් දාල්ල ලොකරන වැනිිර හරි ඒ අය සමඟ බෙදා හදාගෙන කණ්ඩ මේක ඉස්ලාමය කන කිතුුණු දහම බුදු දහම හින්දු දාම ඉස්ලාමය මනුෂ්‍යයාට ගෞරව කරන දාමක් මනුෂ්‍යයාගේ යහ පැත් ප්‍රවැත්ම ඕගේ මූලික අයිතිවාසිකම් සුරකෙන ආකාරයට ඉගැන්නීම් ඉදිරිපත් කළපු දහම් අදාපියයට පටහැදිි දෙයක්තකි ඒට හාත්පසින්ම විරුද්ධ වූ දෙයක් අද අපි දකිනු. මේ සිදු නොවිය යුතුයි. මේ සිදු වෙනවා නම් අපට වඩා හානිිය දාමටයි. අපට වඩා බරපතල අගෞරවයක් ශ්‍රෂ්ඨ වූ බුදුන් වහන්සේට මේ තුළින්බතු වෙනවා. මේ නොවිය යුතුයි. මේක නොවිය යුතුයි. මේක නොවීමට නම් නිහඬ බුද්ධිමත් යාමිනිිසුන්ගේ හට අවදිවිය යුතුයි. අද බෞතරය මම සිංහල ඇත්ක ජීවත් එච්චි කෙනෙක්. තුම් වේල බත්කාපු ජාතිය. පාන්කන්නේ නෑ මම දන්නම පොඩිකාලේ. පාන්කර කෙනා පාං අර ඥන්න හංගලා හොරෙන් පාං්ඥන පාංකඩ මිනිහ බලන්නේ පාත්මිනියෙක්කැටේට. තුම්වෙේල බදකාපු ජාතිය. අඳුරල නොන්දුරන. ඕනෑඇම කෙනෙකුට සිදහවෙන් සංග්‍රහ කරන ජාතිය. මේකයි සිංහල සංස්කෘතිය. ගෙදරකාපු කෙනෙකුට බතිෙන් ගොලතෙන් සංග්‍රහ කරන ජාතිය. මම ඕන තරම් මගේ ඇගේ මාක්ෂ ගොඩනැගී ඇති සිංහල ගෙවල්ොල කාපු කෑමෙන්. පන්සලේ කාපු කෑමෙන් මගේ ඇග ගොඩක් මගේ සයිල වැඩී ඇති. යා මිනිස්සු. ශ්‍රේෂ්ඨ මිනිස්සු. මනුෂ්‍යත්්‍රයේ අලංකාරය ලෝකට හටමගක් කියන්නට උරුමකම් ලැබූ ජාතිය. ඒ ජාතියේ ශ්‍රේෂ්ටත්වයට කැල්ලක් ඇති කරන්නට කවුරුත් කටයුතු නොකළ යතුයි. ඒ අයට අපි ගෞරව කළ යුතුයි. ගෞරවයට පාත් ලෝකෙ කිසම මම මේ මගේ යාළුවයකුගේ ඔල්ුවේ මොලේ පෛති්‍යවරයා දැල්ලංකාට කන්සල්ට සේජර් ක ද්‍රීන ජාතිකෙක්. ඒ මකිස් පරිතාාල වැඩ කරු කාල යාවි වාාවලඉන්නේ සිංහල කාන්තාවක්. ඒගලන්තයයාගේ මොල පරේෂක කර වෙලාවේ යා ලංකාවටත් අපේ ෙදරැයිගලම යගේ ගෙදන්න. ඒ තරම්කිිට්ටු මිතුරු මක් මත් එකතිබවා. ඒයාගේ ඔපරේෂන්ේ ඇනස් චීසියාවලගේයා අ එල්ලියටආ විගස දාාලන් දාන් දාලන් කකිලක මයගේ ට වෙල තියන්න. ඔයගේ බිරිඳ මට කකෝල් කරලා කිවා මේ අරස හැමවෙල්ලීමම කෑගරන ගේ නම කියලා කරුණාර ෙන්්. ඔක්කම ොකමසම හමගිය. මමාර ගෙදරේ දල ටේ යනවා යන වායිති විිද්දවල් වලට පාරය මිසන මහතතාර ලංකාවේ පුරදට ගැල හිනාවෙන. ඒමිනි සු හිනාවෙච්ික ම මාව රෝ ගෙන රු මගේ ඇැවල් හි පටිස්.ඒ මම හිනාවේ නිමිනිසට ඕරවාඩ. දාලන් මේ ලංකාව නෙවෙයි. ලංකාවේ අපිට දැනග්ඩ හඳුරගන් අවශ්‍යතාවයක් නෑ මිනිහෙකුටේ හිනාවන්නට. ඳුන ොහඳුන හැමෝටම සිනාසේ මේ සංස්ෘතිය ලංකාවේ ඇතිකෙරවේ සිංහල ජාතිය. අපි යට ගෞරෝ කළයතුයි. ඒ ශ්‍රේෂ්ඨ ජාතිය ලෝකයාට අලුත් පාඩම් අලුත් සදාචාරයක් ඉගැන්වීමේ අයිතිය තියෙන ජාතිය. ඒනිසා බිත්‍රවරුණි මහිතන්නේ කාලය එක්මවා. ය යන පැත්තක් තියෙනවා ඒ මට ොඩි සලකර කුතුලබෙනවා එනිසා ම දර්ගවසයෙන් තමන් නාන්සලා ඉදිරයේ අදහස් දක්වන්නට බලාපොරොස්තු වෙනවා නොවයි. මගේ කතාවතුළින් දර්ගවය දිීර්ගවසයෙන් කතා කරලා තියෙන්නේ. එනිසා දීර්ගය කෙටි කරලා මගේ කතාව අවසන් කරන්නටයි බලාපොරොතු වෙන්නේ. මගේ කතාව තුළින් යම් වැරද්දක් මගේ මවන් පිටවුරානම්. ඒ වැරද්දේ පූර්ණ වගකීම මාදර. ඒකට මාත් තමන්නාාන් සේලාගන. ගෞරව පූර්ුවකව සමවායද සිටිනවා. එක වැරදිකාරයක් මයි. ඒ නිහත මානිත්‍යය මාලක තිබෙනවා. ඇයි. මගේ තාත් අවුරුදු පණහකට ඉස්සර පනස්පාට හැටක ඩිස්සර තාතගේ පුරුද්ධත්තිබුණා දරුව අට දෙනා රැඇත කෑම කාල කෝපිකෝපියයක් බිමි අපිට එකක දේවල් කියල දෙේක. දවසක් අපේ තාත කියල දුන්නද මට ගොුණාත් දේවල් මතක යාදත්. දරුවනේ වැරදක් වෙච්චි වහාම. සමාව අයිදින්නට වාමිදිරි පත්වෙන්ට ඒකයි උමේ ශ්‍රේෂ්ටත්වය. අනිකාම තේරුන් ගණඩ ඔබ ඒ අය තේරුම් ගනි මේක බලපවා මර අර සව හැි් කරමකද පොතක් ගාල දනවා ඒක යා දාලා තින අන්ඩ ස්ටැන්ටුි න්ඩස්ටූ් කියලම අපේ තාතා දෙවෙනි පන්තියේ පාස් කරල්ලා ඒ කාලය කීපු දෙයක් මෙයාමේ බෙස්සල්ල පොතර දාලතීෙනවා. අපේ තහත්තම පොනිි කා වොන් හැක නිිස වෙනි පන්තිය පස්සර ත්ත පට කිය න්න. අනිික් අව තේරුම් ගණඩ, අනිික්කායි ඔබව තේරුම් ගණනී ඒ නිසා තමයි මා බුද්දහම හදාරන්නේ. බුදුදහම හදාරන්නේ ම ජීවත්වෙන බෞද්ධටක. බෞතරය මගේ අසල්වශය සෙන්ලි දෙෙනම බෞදතයෝ. මම ඔවුන් සමග සාජීවනය ජීවත්වෙන්න්න ටෝරේ. ඔවුන්ගේ සංස්කෘතිය මා තේරුම් ගත යුතුවතිබෙනවා. ඔවුන් සමග ස්වාදත්්‍යය ගොඩදගෙන ජීවත්වයනටවශ්‍යතීරු ලාතර. මර්නාදාර සමතිය සිංහලායගේ ඒක සාමාජිකේක් මංකව මට බුදල් දෙන පාමහදඒ එක පොිය දාලා තර පොලියමගේ නෑ මට කල යකි මට කළයතු එකම ගෞරේම මැරිච්චි දවසට සියලු දෙරාමගේ මරණටෙන්න්ට. සිංහල ජනයාට මාකලාරාධනයකයි. එයිසා මේ සේලු කරු මේ මෙලෙස දීර්ගවසයෙන් ර් කලානවේ දීග වුණා එනිසා දීර්ගවසෙන් මේ අදහස් දැකීම තමුන් ඩාන්සේලාට පිරාව බෝට පත්තුනාරං ඒට සමාවෝ ඇදමින්ට ඔබ සිල්ල දෙනාටම. සාමයෙන් සමගියෙන් එකනකා අඳුණගෙන එක මවකගේ දල්ුවන් මෙෙන් ජීවත්තෙන්ට පුළුවන් ශ්‍රී ලංකාවක් ගොඩනගා ගන්නට අපි එකට අත්්‍යල් බද ගැනිමු මේ අපිසියලු දෙනාමූ පන් රට මේක අපි සියලු දෙනාම ජීවත්තෙන රට මේකා පිස්සියලු දෙනාම මැරෙන රට අපි සියලු දෙනාම මැරුණයින් පස්සේ අපේ ඇතකඩු පෝර වෙන රට අප මරේෙන මොහොතේ අපේ දවා දරුවන්ට සාවය සල්භාගගේ සපෙදි රසන් කරන කලා අපේ අවසන් හස්ම හෙලන්නට අපි සීියලු දෙනාමේකට අත්्याල් පදගනි මික කියයා ආරධනා කරමින් ඩන් මානි හට වෙනවා සිල් නාට යි ජ මත් වා කිය්‍ය ප්‍රත් නක.